வித்யாலய துலாவசரி இன்னும் வித்யா இபாலியா நேம பிரிந்த அனுராதபுரே பல இன்ஜினியர் டிபார்ட்மெண்ட்வே பிரதான லிபிகாரு லிபிகாரனை கட்டிட்டு கட்டிட்டு கரணும் பிரிந்தத் மே மருட்டுவே இவல்யா ஐ திங்க் நிர்மாண வட்டு கே எக்கமதே மம வடிவம் நேத்தி கெதர தமா எதின பிரச்சனை ஏகே ஸ்கூல் வடையெல்லாம் மொக்கரி சமாஜ சேவா கட்டி உத்தகர மெத்த வின காகி காகி ஹரி அப்படி சாமானிய வச்சனைக்கு ஒரு கல் தெலும் அனுங்கே தத்த அனுங்கே கல் தெலும் மூல தான் அப்படி உடக்கில் ஆட்டின்னு மொக்கரி பிரச்சனை கட்டி உதவு கரண்டு எவன எத்தாங்க ஆதிசி சங்கமே எவன எத்தாங்க வின அப்படி சொசைட்டி உள்ள மனோஹாரி பிரச்சனை உள்ள எனவா கெதிர எனக்கு கெதிர இதுங்க இந்த வருஷம் கொஹமாரி இன்ன உற்சாகரணும் ராத்திரி இது දරුවන්ගේ නැද්ද කලාවට යොමුවීමක් පුතා අත්තරම මේ 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 ග්‍රෆික් ඩිසයින් වගේම කරලා ඡායාරූපකරණය පිළිබඳ චිත්‍ර කරා චිත්‍රවලින් තෝරි දක්ෂතාවයක් තියෙනවා දුව කෙටි කතා ලියනවා කෙටි කතා සහ නර්තනය කරනවා නමුත් මහා විශාල වශයෙන් ඒගොල්ල මේගොල්ල දායක වෙනවා අඩුයි හැබැයි මගේ හොඳම විවේචිකාව තමයි දුව දුව ගොඩක් නිර්මාණ බල තාත්තා ඊයේදා තිබ්බයි හරිනේ அம்மா சமரக்க தின தெப்பத்திர பெதில அம்மா கேனோ இக்க வடக் நாய்க்கு கோமுது அம்மா வடக் நாய்க்கு ஏ அம்மாட தீர அம்மா ஹிதா இன்னோ அர பிரஹசனே தீன சமரக்க ஏவா நெதி ஏவாட அம்மா கேமதி நே அம்மா இன்னா வேன மோனார தீனன ஹொந்தாய்க்கு நான் துவ கேனோ நே பிரஹசனே நே மெயிட்ட வட அதியக் பொடி கெம்புரே தாத்த கத இதனி தீ தெக்க ஏ எக்ஸ்பிரஷன்ஸ் ஹொந்தாய் ஏஹம கதா கரன இடை டயலாக் ஏக ஹொந்தாய் கேல கேன හොඳයි ගෙදරින් ඒ ලබා දෙන මේ විවේචනය සහ විචාරය ඔබේ ජීවිතයේ ඉදිරි කටයුතු සඳහා ගොඩක් රුකුලක් වෙනවා. හොඳයි අපි කතා කරොත් දැන් ඔබතුමා මේ කෙටි නාට්‍යයක් නිෂ්පාදනය කරනවා මේ දවස්වල දුවන එවුන් දෙන්නෙක් සහ මේ ඔබේ දුවනම් දෙන්නෙක් විශේෂම කියන්න ඕනේ මේ සිහින රංගහලේ ධනංජය කරුණාත්ගේ දුවනම් දෙන්නෙක් වේදිකා නාට්‍යයේ ඇත්තටම ඒක මගේ ඒකත් පොඩි කඩේමක් ඒක අපි රාජ්‍ය සම්මාන දිනාගත්ත කෙටි නාට්‍යයක් ඒක ලංකාවේ දර්ශන 50ක් විතර දිව්වා මේ 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 ලබන මාසෙත් තියන්න අපි මේ දවස්වල සූදානම් වෙලා තිනවා එතකොට මේ අර සසාරා නාට්‍ය පාසල සසාරා නාට්‍ය සසාරා නාට්‍ය පාසල කියන්නේ මම අවුරුද්දෙන් 5කට 6කට කලින් ඉඳලා ආරම්භ කරා අනුරාධපුරයේ පළවෙනි නාට්‍ය පාසල හැටියට මට මේ හිතුණා මේ මම දැන් අපි උඩක් වෙලාට අපේ තියෙන දේ තමයි අපි හැම කලාකරුවෙම තමන් වැඩ කරා තමන් රඟපෑව තමන් කීයක් හරි ගත්තා තමන්ගේ පාඩුවේ ඉන්නවා කියන්නේ දැන් මට හිතුණේ දැන් අපෙන් පස්සේ අපේ අංකුර කලාකරුවෝ අපි පසුපෙලක් අපි කවදද බිහි කරන්නේ මේ මේක හැම ආයතනයකම හැම තැනකම තියෙන දේ ඊට පස්සේ කෝ මේ එක්කෙනෙක් කියන එක ඉතින් ඒ නිසා මම ඒක ආරම්භ කරේ ජයන් චන්සිරි මහත්තයා ගෙනලා අපි ඒක මුල්ම ආරම්භය කළේ හැබැයි මං අද වෙනකොට සතුටු වෙනවා එකෙන් දක්ෂ ළමා ශිල්පීන් ගොඩක් බිහි කරා පහුගිය වසරේ තක්ෂලා කියන නාට්‍යයේ ආනන්ද බිනායක මහත්තයාගේ නාට්‍ය රඟපෑ දිමුච්චාන කියන දරුවා ලංකාවේ හොඳම ළමා නළුව හැටියට රයිගම් සම්මානවල රාජ්‍ය ටෙලි සම්මානවල සම්මාන ලැබුවා ඒ වගේ ළමයි 14 දෙනෙක් ඒ නිර්මාණයට දායක වුණා පහුගිය දවස්වල තිබු චිත්‍රපටයේ ටෙලි නාට්‍යයේ ඒ කීපයකටම ඒගොල්ල රංගනේ දායක වෙලා තියෙනවා ඊළඟට ඒගොල්ල වේදිකා නාට්‍යවල සම්බන්ධ වෙලා ඉන්නවා මොකද මම 2011 කළ රාජ්‍ය ළමා නාට්‍ය වලට නාට්‍යයක් වඳුරංගෙන් පාඩමක් කියලා ඒකේ නාට්‍ය ලංකාවේම දෙවෙනි ස්ථානය හම්බුණා ඒ නාට්‍ය රටවට අපි array යනවා මේ දවස්වල ඒ සසර නාට්‍ය පාසලේ නිෂ්පාදනය. එතකොට ඔබතුමන්ගේ මම මෙහෙම ඇහුවා දැන් මෙගා නාට්‍ය ගැන කතා කරනවා සහ ඔබතුමත් මෙගා නාට්‍ය වලට සම්බන්ධයි. මෙගා නාට්‍ය ගැන වගේම දැන් අපි ගොඩක් වෙලාවට කියනවානේ දකුණ දෙයක් තමයි විදේශ නාට්‍ය සංස්කෘතියක් අපේ රටේ දැන් බිහි වෙලා තියෙනවා. ඒ මේ මේ ක්‍රියාවලියේදී ලංකාවේ සිටින ශිල්පීන්ට සිදුවෙන අසාධාරණයක් තියෙනවා. ඇත්තටම සිදුවෙන අසාධාරණයක් තියෙනවා මේ හේතුව. හැබැයි ඉතින් ඔය ඒකට අසාධාරණේ අපි මෙගා නාට්‍ය ගැන පළමුවෙන්ම කතා කරමු. ඔව් මෙගා නාට්‍ය මං මෙගා නාට්‍ය ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. අපි මිනිසුන්ගේ ආකල්ප හදන්නේ නැතුව අපිට මේ නිර්මාණ කරන අයටවත් channel වලටවත් කෑ ගහලා වැඩක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මොකද මිනිසුන්ගේ ආකල්පිතේ මිනිස්සු ඇවිල්ලා මිනිසුන්ට මිනිසුන් හොඳ දෙයකට යොමු කිරීමේ ක්‍රමවේදයක් මුළු බිම් මට්ටමේ දෙනවා තියෙන්න ඕන එකක්. අනිත් එක හොඳ නිර්මාණ කරනවා දැන් පහුගිය කාලේ කරපු ඔය ධනුබස් නාමාණය මහතල හටන ඒ ආදි වශයෙන් මහා විශාල නිර්මාණ ගොඩක් වුණා. දැන් ඒ නිර්මාණ බලන්න තවම ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඒ නිර්මාණ නොකරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙගා නාට්‍ය දිවිල්නේ අඩු
වියදමක් දරලා ඉතාම ඉක්මනින් මේ එහෙම සතුරෙන කණ්ඩායමකුත් ඉන්නවා මේ ලංකාවේ. දැන් මම මෙහෙම ඇහුවත් චින්තක මහත්මයා, දැන් එහෙම දැවැන්ත නිර්මාණයක් කරන්න නිෂ්පාදකවරයෙක් වැඩි පිරිවැයක් දරන්න ඕනේ සහ ඒක දැඩි වගකීමක් ඔවුන්ට. දැන් මේ රූපවාහිනී ක්ෂේත්‍රයේ ඒ නාලිකා තුළ මේ හැදෙන නිර්මාණවලට ඇති ඉල්ලුම අවම වීම නිසා සහ මිල අවම වීම නිසා නිෂ්පාදකවරු මේ වැඩි පිරිවැයක් දරලා නිර්මාණයක් කරන්න බයක් දක්වනවා කියලා හිතුවොත්? ඔව්, ඒක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. දැන් මම හිතන්නේ ඒක ඇවිල්ලා රාජ්‍ය අනුග්‍රහය දක්වලා යම්කිසි ප්‍රමිතියක් හදන්න ඕනේ, ක්‍රමවේදයක් හදන්න ඕනේ. එක්කෝ සෙන්සුරාද ඉරිදා වගේ දවස්වලටවත් හොඳ නිර්මාණ කරන්නට සහ ඒවට යම් ඒකේ නිර්මාණයට වටිනාකමක් ගෙවන්න ඕනේ. මේවා නිකන් කරන්න බෑනේ. ඒ බය හින්දා තමයි ඇත්තටම නිෂ්පාදක අධ්‍යක්ෂකවරු එතනට යොමු වෙන්නේ නැත්තේ. ඉතින් සමහර විට ටික කාලයක් ගිහිල්ලා මේ මෙගා නාට්‍ය බවට පත් වෙන්නත් පුළුවන් මිනිසුන්ට. ඒකම බලන්න අන්තිම මිනිසුන නාට්‍ය බලන්න නැතුවම යන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ගියොත් අපේ රටේ යම්කිසි මේ ටෙලි නාට්‍ය සහ ටෙලි නිර්මාණය පිළිබඳව යම්කිසි ක්‍රමවේදයක් හරි වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් ඉදිරියේදී සමහරක් වෙලාවට මිනිස්සු ටෙලි නාට්‍ය බලන්නෙම නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ට අරක බැලුවත් එකයි මේක බැලුවත් එකයි කොයි චැනල් එකේ තියෙන කතාව එකයි. දැන් තියෙන බිහි වෙන ටෙලි නාට්‍ය ඒකාකාරී බව නිසා ප්‍රේක්ෂකයන් විදේශ නාට්‍යවලට යොමු වෙනවා කියලා හිතුවා. ඔව්, ඒකයි. අනිත් එක විදේශ නාට්‍යවල තියෙන එක දෙයක් තියෙන විදේශ නාට්‍ය ගොඩක් වෙලාවට අපි කියමු දැන් මේ තියෙන තනි කැමරාවකින් අපි කරද්දී විදේශ නාට්‍ය තනි කැමරා 4-5 කරන්නේ. එතකොට ඒ කැමරා කෝණත් එක්ක අපිට ප්‍රේක්ෂකයා ග්‍රහණය කරන අවස්ථාව වැඩි. එතකොට බලන්න තියෙන ආසාව වැඩි වෙනවා. ඒ ආසාවත් එක්ක තමයි අපි මේ නිර්මාණෙත් එක්ක යන්නේ. නැතු ඒ නිර්මාණය කියන කතන්දරෙත් එක්ක ගත්තාම ඊට වඩා හොඳ නිර්මාණ අපේ රටේ තියෙන අපේ මේ මෙගා නාට්‍ය වල තියෙනවා. නමුත් ඒ නිර්මාණයේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන මේ තාක්ෂණික දියුණුවත් එක්ක කරන සහ ඒගොල්ලන්ට අඩු පිරිවැයක් යොදලා එනේ නිර්මාණ ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. ඒක හින්දා මිනිස්සු නිරන්තරයෙන්ම මේ දිහා බලනවා. ඒ අපේ ඇහැනේ පිනවන්නේ. අපි ඇහැ පිනවීමට ඇත්තරස්ම මේ කැමරා කෝණ ගොඩක් බලපානවා. අපි එකම කැමරාවේ තියාගෙන එකම තැන තියාගෙන චරිත 4-5 ගෙනල්ලා ඒක කතා කරනවා. ආයි එතෙන්ට යනවා. ඊළඟ ඒක තැන් දෙකකට ගිහලා ක්ලෝස් එකකට යනවා. විතරක් අරක ඊට වඩා සංකීර්ණ විදිහට කැමරා කෝණ වලට මාරු වෙමින් ඒ ආලෝකකරණයේ වෙනසකුත් වෙමින් තියෙනවා. එතකොට ඒක අපිට බලන්න පොඩි ආසාවක් ඇති වෙනවා. ඒ කුතුහලයක් තියෙනවා. ඒ සමහරක් වල ඇත්තම ගත්තොත් මේ නිර්මාණ සහ අපේ නිර්මාණ ගත්තොත් අපේ නිර්මාණ ඉහළයි. නමුත් අර තාක්ෂණයේ විසින් අපිව නිකන් එතනට ඒ තැනට යොමු කරලා තියෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔව්, ඔබ ගුරුවරයෙක් විදියට ඒ කාරණාව දකින්නේ ඒ විදියට. දැන් අපේ නිර්මාණ බිහිවීමේදී මීට වඩා ප්‍රමිතියක් තිබිය යුතුයි කියලා ඔබ අදහස්? අනිවාර්යෙන් ප්‍රමිතියක් තියෙන්න ඕන. ප්‍රමිතියක් තිබ්බේ නැත්නම් මම හිතන්නේ තව ටික කාලයක් යනකොට ටීවී එක වහලම දායි සමහර විට මේක ඔක්කොම බලන්න බෑ කියලා. හොඳ නිර්මාණ අපි කියන සමාජයේ දැන් මේ මං කියන්නේ මෙගා නිර්මාණත් මේ නිර්මාණත් තියෙනවා. හැබැයි මෙගා නිර්මාණත් හොඳට කරන්න ඕන. බැරි කමක් නැහැ. මෙගා නිර්මාණත් හොඳට කරන්න පුළුවන්. එහෙම කරපු අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඉතින් ඒකින්දා මෙගා කියලා අපිට මේ මයින් කරන්න බෑ. සමහරක් මෙගා නිර්මාණ තියෙනවා. ඒක ඇත්තටම ඒක අපිට ඒක නිර්මාණාත්මක ගුණය අඩු මෙගා නිර්මාණත් තියෙනවා. ඉතින් ඒ අන්න එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට එකම ඒ මීට වඩා අපිට මේ කතාවලට මේ නැත්තම් මේ අපි කියන ප්ලොට් කියලා ඒ ප්ලොට් වලට යන්න ඕනේ. අපේ ලංකාවේ ඒ වගේ ගොඩාක් මේ වස්තු විෂයන් තියෙනවා. නමුත් අපි ඒ වස්තු විෂයන් වලට යන්නේ නැතුව ඉතාම සුලභ දේවල් වලට තමයි අපි යන්නේ. ඒ වලට ගිහිල්ලා තමයි නිර්මාණ කරන්නේ. හොඳයි, බොහොම අපූර්ව උපදෙස් ගොන්නක් එතුමාගෙන් අපිට ලබා ගන්නට හැකියාව ලැබුණා. වෘත්තීය මට්ටමින් එතුමාගේ අත්දැකීම් සහ ශේෂ්ත්‍රයේ අර ඔබතුමා කිව්වා වගේ මේ උණ නිසාම කට්ටකාගෙන ආපු ගමනක් නිසා එතුමා මේ ශේෂ්ත්‍රයේ සිදුවන බොහෝ කෝණයන් ඔස්සේ එතුමාගේ දැනුම අපිත් සමග බෙදාගත්තා. මං හිතනවා මේ හෝරාවේ ඔබට ඉතාමත් අර්ථවත් හෝරාවක් ගත කරන්නට හැකියාව ලැබුණා කියලා. අපිත් සමගින් අද සම්බන්ධ වුණේ ඔබ ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන දිමුත් චින්තක මහත්මයා. ඔබතුමාගෙන් මම අහන්නට කැමති වැඩසටහන අවසන් කරන්නටත් අපිට තව බොහොම සුළු කාලයයි තියෙන්නේ. මොනවද ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඔබතුමා ලබා දෙන නිර්මාණ සහ ප්‍රේක්ෂකයන්ට මොනවද දෙන්න තියෙන පණිවිඩය? පණිවිඩය එකක් තමයි මම මගේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ මගේ විශේෂ නිර්මාණ සමූහයක් එකතු වෙනවා.
පොඩි සංක්‍රාන්ති කටයුත්තක් සිද්ධ වෙනවා. ඒකෙදී වේදිකා නාට්‍ය කීපයකුත් එක්ක මගේ නිර්මාණයක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒ වෙනකොට මම හිතන්නේ මම සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂ කිරීමේ අවස්ථාව සමහර විට මට ඒක අත්විඳින්න ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන් වෙයි. ඒකම තව කතා බහ කරමින් තියෙන නිර්මාණ කීපයක් තියෙනවා. ඒක ඒ නිර්මාණය එක්ක තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මම මොන දේ කරත් අර මගේ වෘත්තියේ කටයුතු වලට මම ගොඩක් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒ දුෂ්කර පාසල කොහොම හරි දියුණු කරන්න මේ කලම්බු ටෙලිවිෂන් අපේ ප්‍රේක්ෂකයන්ටත් ඒ සඳහා ඔබට උදව් කර කර කලම්බු ටෙලිවිෂන් බලන ලෝකයේ සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ වගේ පුංචි පාසලට ඇවිල්ලා උදව් කරන්න. ඒ වගේම අපේ හීනයක් තිබ්බා, මගේ හීනයක් තිබ්බා, අනුරාධපුරයේ හීනයක් තිබ්බා, අනුරාධපුර රංගශාලාවක් හදන්න ඕනේ කියලා. ඒ හීනේ හැබෑ කරගන්නට අපිට අපහසු වුණා. ඒක එහි හීනේ හැබෑ වුණා නම් අද මීට වඩා කලාකරුවන් බිහි වෙනවා. නිර්මාණ දැන් කොළඹ තියෙනවා, අනුරාධපුර කුරුණෑගල තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර තියෙනවා, රංගන ශාලා. අනුරාධපුර රංගන ශාලාවක් නැහැ. පාසල් ශාලාවක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් වගේ තියෙන ශාලාවක පමණයි නාට්‍ය පෙන්වන්නේ. නාට්‍ය පෙන්වන්න හැකි ශාලාවක් හදාගන්න පුළුවන් නම් උදව් කරන්න කියලා කියනවා. හොඳයි. රංගනය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු එතුමාගේ ඉල්ලීම තමයි ඔබටත් ඒ සඳහා දායක වෙන්නට කියලා අපිත් ආරාධනා කරනවා කොළඹ ටෙලිවිෂන් හරහා. එතුමාගේ වෘත්තීය ජීවිතයේදී එතුමා ඒ කරන කැපකිරීම, රංගනය වෙනුවෙන් කැපකිරීම සහ පාසල් දුවා දරුවන්ට එතුමාගෙන් විය යුතු සේවය සමගින් ඔබටත් අත්වල බැඳ ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා බොහොම අපූරු සොඳුරු හෝරාවක් ඔබත් සමගින් ගත කළා කියලා. ඔබතුමන්ට අයුබෝ කියලා සමුදෙන ගමන් අපි සූදානම් වෙන්නේ අද ආදරණීය තරුවෙන් සමුගෙන යන්නට. ඔබට හැකියාව තිබෙනවා මීළඟට දිගන්තය ඔබ ආදරය කරන සංගීත වැඩසටහන සමගින් එක් වෙන්නට. ඒත් සමගින් සූදානම මේ ආදරණීය තරුවෙන් සමුගෙන යන්නට.